සුබදවසක් ඉතින් වෙනද වගේම ඔයාලා එකතු වෙලා ඉන්නේ ගුරුදා YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා CSC website එක ගැන නෙමෙයි CSC app එක ගැන. ඉතින් ඔයාලා දන්නවා CSC එක digitalize වුණා. ඒ digitalize වුණත් එක්කම අපිට app එකක් වගේම website එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුණා. ඉතින් ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මෙන්න මේ CSC app එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මේක ඇත්තටම ලොකු දෙයක් නැහැ. පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන දේවල් ටික. ඉතින් මේකේ තියෙන ප්‍රධානම වැදගත් දේවල් දෙකක් විදිහට මම දකිනවා අපිට ඔන්ලයින් CDs එකක් ඕපන් කරගන්න පුළුවන් එක. ඒ වගේම අපිට සාමාන්‍යයෙන් කලින් වෙබ්සයිට් එකේදී අපි ඩිවිඩන්ඩ් එකක් දීලාද මැනේජ්මන්ට් එකේ මොනවා හරි නැත්නම් ජෙට් බෝඩ් එකේ මොනවා හරි වෙනස්කම් වෙලාද නැත්නම් ෆයිනෑන්ෂල් රිපෝට් එකක් යාලා අප්ඩේට් කරලාද මේ වගේ දේවල් බලාගන්න අපි වෙබ්සයිට් එකට මේ යන්න ඕනේ ගිහිල්ලා යාලගේ corporate disclosure වලම ගිහිල්ලා බලන්න ඕනේ. නමුත් මේ app එක මගින් අපිට හරියටම Facebook එක වගේ නැත්නම් WhatsApp එක වගේ notification එනවා. එයාලා ඒවා update කරලා cash dividend එකක් declare කරලා නැත්නම් right issue එකක් දීලා මෙන්න මේ විදියට අපිට notification කියන මෙන්න මේ bar එකෙන් අපිට අපේ phone එකේ notification එකක් විදියට අපිට එයාලගේ මේ service එක දීලා තියෙනවා. අන්න ඒ දෙක තමයි මම මේකේ ගොඩක්ම වැදගත්ම service දෙක විදියට දකින්නේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ home කියන page එක, ඒ වගේම market කියන page එක, ඒ වගේම මෙන්න මේ announcement කියන එක සහ මෙන්න මේ notification කියන එක විතරයි. මොකද මේකේ තව එකක් තියෙනවා මේ other service කියලා. මේකෙන් කතා කරන්නේ CSC එකට ඔයා log වෙන විදිය සහ ඔයාට CSC එකේ CDS account එකක් නැත්නම් අලුතෙන්ම කොහොමද ඔන්ලයින් CDS account එකක් open කරගන්න කියන එක ගැන. ඉතින් මේක ගැන මම කතා කරන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයාලට ඉක්මනටම අරන් එනවා කොහොමද ඔයාලා CDS account එකක් හරි විදියට මේකෙන් open කරගන්න කියන එක ගැන. ඉතින් ඔයාට දැනටමත් CDS account එකක් තියෙනවා නම් ඔයාලට තියෙන්නේ මෙන්න මේ My CSC කියන එකට ගිහිල්ලා මෙන්න මේ register වෙන කියන button එක click කරලා create a login කියන එක click කරලා ඔයා දැනට ඔයාගේ broker ආයතනයට දීලා දෙන හෝ වෙන එකක් වෙන්නත් පුළුවන්. ඉතින් වඩාත්ම හොඳයි බ්‍රෝකර් ආයතනයට දීලා තියෙන සහ ඔයාට ඒ buy and selling note එන email address එකම මෙතනට පාවිච්චි කරනවා නැත්නම් ඔයා CDS account එක open කරගන්න ලබා දුන්නු email address එකම මෙතන පාවිච්චි කරලා ඔයාට next ගිහිල්ලා password එකක් දීලා ඊට පස්සේ ඔයාගේ fingerprint එක ඒ access තියෙනවා නම් phone එකේ ඒ features තියෙනවා නම් fingerprint එක ඉල්ලනවා fingerprint එකක් දීලා ඔයාලට මෙතනින් log වෙන්න පුළුවන් my CSC එකට. ඉතින් ඊට පස්සේ මම පස්සේ කියලා දෙන්නම් කොහොමද ඔයා account එකක් open කරගන්නේ online කියන එක ගැන. ඒක වෙනම video එකකින්. අද මම කතා කරන්න වෙන්නේ මේ features ටික. ඉතින් ඊට අමතරව මේක තව features ටිකක් තියෙනවා මෙන්න මෙතන මේ bar එකේ. ඉතින් ඒක ගැනත් මම කතා කරන්නම්. ඒක තියෙන වැදගත්ම දේවල් ටික මම කතා කරන්නම්. මෙතන තියෙන දේවල්ම තමයි මෙන්න මේ යට තීරුවෙත් තියෙන්නේ. ඉතින් මේක ඊට වඩා අමතර දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදීසියවත් වීඩියෝ එක ටිකක් දිග වැඩි වුණොත් වීඩියෝ දෙකකින් වගේ මේ කතාව ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මොකද්ද මේ හෝම් තීරුවේ තියෙන්නේ. ඒ වගේම අනිත් pages වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා website එකේ වගේම අපිට මෙන්න මෙතන slide show එකක් යනවා. එයාලගේ මොනවද අලුතෙන්ම දීලා තියෙන features, ඒ වගේම මොනව හරි news වගේ මොනව හරි දිනනම් වැදගත්ම දේවල් ටිකක් තියෙනවා. එයාලා මෙන්න මේ slide show එකක් විතර අපිට පෙන්නනවා. ඉතින් ඔයාලා දන්නවා website එකට ගියා නම් website එකෙත් මේ වගේ slide show එකක් එයාලගේ තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ what's new කියන එකේ දීලා තියෙනවා. එයාලා කියනවා මේකින් ඔයාලට online CDS එකක් open කරගන්න පුළුවන්. ඒ වගේම research and data ගන්න පුළුවන්. ඒ වගේම interactive education content ගන්න පුළුවන්. ඒ වගේම corporate news and videos ගන්න පුළුවන්. ඒ වගේම all service CSC service ගන්න පුළුවන්. ඒ කියන්නේ CSC එකේ තියෙන ඕනම service එකක් මේ app එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා මෙයාලා මේ what's new කියන එකේ අපිට පෙන්නනවා. ඉතින් අපි බලමු මොනවද මේ සර්විස් ගන්න පුළුවන්ද ඇත්තටම මේ කියන දේවල් කියලා ඉස්සරහට වීඩියෝ එකකින් කතා කරගෙන යමු. සමහර විට තව දුරටත් මේ ඇප් එක ඉස්සරහට තව තව ඩෙවලොප් වෙයි, තව තව ඉම්ප්‍රූවමන්ට් වෙයි. අපි ඒව ගැනත් ඉස්සරහට කතා කරමු. ඉතින් ඒකෙන් පස්සේ ඒ ස්ලයිඩ් ෂෝ එකෙන් පස්සේ වට යට පෙන්වනවා මෙන්න මේ වගේ නිල් පාට ලානිල් පාට පොඩි තීරුවක්. ඒ තීරුවෙන් වට පෙන්වනවා මාකට් ස්ටේටස් කියලා. මාකට් ස්ටේටස් කියලා කියන්නේ මාකට් එක දැන් තියෙන තත්ත්වය. ඒ කියන්නේ මාකට් එක ඕපන්ඩ්, මාකට් එක ක්ලෝස්ඩ් කියන එක තමයි මෙතනින් පෙන්වන්නේ. ඉතින් මෙතෙන්දී මම මේ වීඩියෝ එක කරන වෙලාවේදී මාකට් එක ක්ලෝස්, ඉතින් ඒක හිඳ මාකට් ක්ලෝස් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මේක 11 සහ 2 අතර කියන ටයිම් එකේදී මාකට් එක ඕපන් කියලා තමයි වට පෙන්වන්නේ. ඉතින් ඒ වගේම ඊට යටින් තියෙනවා ASPI එක. ඉතින් ඔයා දන්නවා All Share Price Index එක කියලා කියන්නේ
ශ්‍රී ලංකාවේ කොටස් වෙනද කොලේ නිලලයිස්තු ගස සමාගම් ඔක්කොම දැක්වෙන ලිස්ට් එක නැත්තම් ඒ වෙළඳ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක තමයි මේ ඕල්ෂියා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ. ඉතින් ඒකේ වැඩිවීම අඩුවීම සහ ප්‍රසන්ටේජ් එකක් විදිහට අපිට ඒක පෙන්වනවා. ඒ වගේම S&P SL කියලා කියන්නේ මෙන්න මේ ඕල්ෂියා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් තෝරගත්තු සුවිශේෂී සමාගම් නැත්තම් අපි මේවට කියනවා බ්ලූ චිප් කම්පැනිස් කියලා. ඉතින් අන්න ඒ වගේ හොඳ ස්ට්‍රොง කම්පැනිස් 20ක් එකතු කරලා හදපු මිල දර්ශකයක් තමයි S&P SL 20 කියලා කියන්නේ. ඉතින් මේ මිල දර්ශකයේ කොහොමද වැඩිවීම කොච්චර ප්‍රසන්ටේජ් එකකින් වැඩි වුණාද කියලා අපිට මෙන්න මෙතන සංඛ්‍යාත්මකව ඩීටේල් එකක් දෙනවා දල වශයෙන් සමරි එකක් විදියට. ඉතින් මේව ගැන ඔයාලා දන්නේ නැත්නම් මගේ පරණ වීඩියෝස් ටිකක් බලන්න. මම ඒව ගැන කතා කරලා තියෙනවා කොහොමද මේ ඕල්ෂියා ප්‍රයිසින් ඉන්ඩෙක්ස් එක හැදිලා තියෙන්නේ. ඒ වගේම S&P එකට මොන වගේ කම්පැනිස් තියක් තියෙන කියන එක ගැන මට මතක විදිහට මම කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. මම පුළුවන් වුණොත් ඒකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒක බලන්න. ඉතින් ඒ වගේම මෙතන යටින් ඔයාලට පෙන්නනවා ෂෙයා වොලියුම් කියලා. ඒ වගේම ටර්න් ඕවර් කියලා අපි දන්නවා ඊ දවස තුල ඒ කියන්නේ 7 වෙනිදා කොහොමද කොච්චර ෂෙයාස් ප්‍රමාණයක් buy and sell වුණාද කියන එක තමයි මේ ෂෙයා වොලියුම් කියලා තියෙන්නේ. ඒ වගේම මෙතන පෙන්නනවා මෙතන විශාල ප්‍රමාණයක් ඒ වගේම ටර්නෝවර් එක කියලා කියන්නේ කොච්චර ෂෙයාස් ඒ විකුණු විකිනිච්ච සහ අලෙන්නේ buy and sell වුණු ෂෙයාස් ප්‍රමාණය ඒ අදාළ මිල ගණන් වලින් වැඩි කරාට පස්සේ නැත්නම් ගුණ කරාට පස්සේ එන මුදල තමයි මෙතන ටර්නෝවර් එක නැත්නම් පිරිවැටුම කියලා අපි සරලව හඳුනා ගන්න. ඉතින් ඊට පස්සේ අපිට ප්‍රොෆෝමන්ස් කියලා තව කැටගරි එකක් තියෙනවා. ඒකදී අපිට පෙන්නනවා chart දෙකක් ASPI එක ඒ වගේම S&P එක. ඉතින් අපි අර උඩ කතා කරපු ASPI එක S&P එකේ වැඩිවීම ප්‍රස්ථාරයක් මගින් අපිට මෙතෙන්දි පෙන්නනවා. ඉතින් අපි දන්නවා time එක ගත්තොත් ඊයේ උදේ 11ට කොහොමද මාකට් එක පටන් ගත්තේ 5500න් විතර ඕල්ෂියා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක. ඒ වගේම මේක වැඩි වුණා දවල් වගේ 12 වගේ එක වගේ වෙද්දි ඊට පස්සේ එකෙන් පස්සේ එකමාරෙන් වගේ පස්සේ අයි මාකට් එක අඩු වෙලා 5550ට වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම S&P එකේ අර අපි කතා කරපු තෝරගත්තු බ්ලූ චිප් කම්පැනිස් 20 කොහොමද හැසිරීම කියන එකත් මේ chart එකක් මගින් අපිට දක්වලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි පහළට එනවා. පහළට එනකොට අපිට පෙන්වනවා top gainers, top losers, shares price list කියලා. ඉතින් මේ top gainers කියලා කියන්නේ ඊයේ දවස තුල මිල වැඩි වෙච්ච සමාගම් 10ක් එකතු කරගෙන ඒ 10ේ price එක කොහොමන ප්‍රමාණයක් change වෙලා තියෙනවද price එක. ඒ කියන්නේ මේ 730ට තිබ්බ එකක් 710ක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 740ක් වෙලා තියෙනවා. ඒක percentage එකක් විදිහට කොච්චර වැඩි වෙලා තියෙනවා. 133.33කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා ඒ වගේ ගානකින් වැඩි වෙලා තියෙනවා කියලා percentage එකක් විදිහට. ඒ වගේ shares 10ක් එකතු කරගෙන වැඩිපුරම වැඩියෙන්ම change එකක් වෙච්ච shares 10ක් එකතු කරගෙන මේ top gainers විදිහට අපිට පෙන්නනවා. ඒ වගේම top losers විදිහටත් මේක පෙන්නනවා. ඒ වගේම shares price list කියලත් තව shares 10ක් විතර මෙතන පෙන්නනවා. ඉතින් මෙතන ඔක්කොම පෙන්වන්නේ නැහැ. ඒකට feature එකක් නැහැ තාම. මෙතන more කියලා මුකුත් button එකක්වත් නැහැ. ඒක ගැන අපි ඉස්සරහට බලමු මොකද්ද මෙයාලගේ අප්ඩේට් එකේ ප්‍රශ්න හින්දා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම CSE news වලට යටින් පෙන්නනවා. ඉතින් එතෙන්දි පෙන්නනවා මාකට් එක ඩිජිටලයිස් වෙච්ච එක ගැන. ඒ වගේම ස්ටොක් මාකට් එකේ තියෙන අලුත්ම news ටික මෙන්න මෙතෙන්දි ආවා CSE news යටතේ අපිට පෙන්වනවා. ඉතින් හරිම පහසුයි එකම app එකකින් කොම දේවල් ටික බලා ගන්න පුළුවන් වෙච්ච එක. ඉතින් ඔයාලට මේක ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මේ read more කියන button එක click කරලා ඔයාලට ඒක තව දුරටත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව ඔයාලට පෙන්නනවා මේ අපි දැන් මේ videos වල කතා කරනවා වගේම පොඩි article ටිකක්. ඔයා කොහොමද share market එකට එන්න ඕන, first step එක මොකද්ද, ඔයා කොහොමද shares buy and sell කරන්නේ, ඔයාට කොච්චර පිළිවෙයක් දරන්න වෙනවද share market එකේදී, එනර් බ්‍රෝකර් ෆී එක වගේ සම්බන්ධව, ඇයි ඔයා share market එකේ invest කරන්න ඕන වගේ දේවල් ගැන පොඩි article ටිකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ read more කියන button එකට ගිහිල්ලා ඒ ටිකක් තෝරනම් කියවන්න පුළුවන්. ඉතින් මේවා තියෙන්නේ English medium වලින්. ඉතින් ඊට පස්සේ යටට එනකොට කම්පැනි වලත් ඔයාලට න්ියුස් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන සන්ෂයින් එකේ, ඒ වගේම ටෝකියෝ සිමෙන්ට් වල. ඉතින් මේවා විදියට අප්ඩේට් වෙන විදියට මේවා වෙනස් වෙනවා.
හැමදාම මේ ටික විතරක් නෙමෙයි තියෙන්නේ. මේවා එකින් එක latest companies article කියලා වට දීලා තියෙනවා. වටේ article කියවන්න පුළුවන්. මේවත් වැදගත් වෙනවා. මේ company වල වෙනස්කම් මොනවද වෙලා තියෙන්නේ? අලුත් contract වලට එක මේ division වලට එක මේ එකඟ වෙලා තියෙනවද? මේ වගේ අලුත්ම news වලට බලන්න ගන්න පුළුවන්. ඒ වගේම latest company videos දීලා තියෙනවා. අපිට එකෙන් John Gill එකේ video එකක් දීලා තියෙනවා. ඊළඟට මේ මොබයිල් ෆෝන් එකෙන්ම ප්ලේ කරලා බලන්න පුළුවන් මොනවද මේ කියන වීඩියෝස් මොනවද මේ වගේ මේ අන්තර්ගත වෙන්නේ කියන එක ගැන. ඉතින් මම මේව දැන් ප්ලේ කරන්නේ නැහැ. ඒ වගේ කම්පැනි කිහිපයක ඒවා මෙතන දාලා තියෙනවා latest මේවා. ඉතින් මාකට් රිවියුස් කියලා තව පොඩි ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එකෙත් අරවාට කම්පැනි වල කොහොම වැඩි වෙයිද ඒ වගේ ඒ කියන්නේ මේක දීලා තියෙන බ්‍රෝකර් කම්පැනිස් වලින් දෙන රිවියුස් තමයි දීලා තියෙන්නේ. බ්‍රෝකර් කම්පැනිස් එයාලගේ මාකට් රිසර්ච් වගේ දේවල් මෙන්න මෙතන අප්ඩේට් කරනවා කියලා අපිට පේනවා. හරි. ඉතින් ඊට පස්සේ අපි යටට තව එනකොට තව ඒ වගේම මැක්‍රෝ ඉන්සයිට් කියලා මේ ආර්ථිකයේ හැසිරෙන විදිය ගැන වීඩියෝස් කිහිපයක් තියෙනවා. ඉතින් මේවත් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔන්න ෆුලි හෝම් කියන page එකේ තියෙන දේවල් ටික කතා කරා. ඉතින් අපිට වැදගත්ම වෙන්නේ මෙතනින් මෙන්න මේ මාකට් නිවුස් කියන එක වැදගත්. ඒ වගේම S&PI SPI එකයි S&P එකයි කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන එක. ඒ වගේම මේ chart එක මෙන්න මේ තීරුවේ ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ top 10 gainers top 10 losers වගේ දේවල් ගොඩක්ම වැදගත් වෙනවා. හරි. අපි ඊළඟට ගිහිල්ලා බලමු මේ මාකට් කියන ඔප්ෂන් එකේදී මොකක්ද ඔයාලට පෙන්වන්නේ කියලා. ඉතින් මාකට් කියන ඔප්ෂන් එකට මේ විදිහට යමු. මාකට් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට පෙන්වනවා most active traders කියලා. මේකත් ඉතාම වැදගත්. මොකද අපි ඉස්සෙල්ලා කතා කරා මේ ඉරිවැටුම ඒ වගේම කොච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් buy and sell වෙලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ most active traders කියලා කියන්නේ මාකට් එකේ තියෙන ෂෙයාර්ස් වලින් වැඩිපුරම buy and sell උනේ මොන ෂෙයාර්ස්ද කියන එක තමයි මෙන්න මෙතනදී most active traders කියලා අපිට පෙන්වන්නේ. ඉතින් ෂෙයාර්ස් පහයි මෙතන පෙන්වන්නේ. අපි දන්නවා Expo, Sampath, MGT, Tokyo, Tokyo X, Tokyo N කියන ෂෙයාර්ස් පහ තමයි most active වෙලා තියෙන්නේ. එයාගේ volume එක, trade සංඛ්‍යාව කියලා කියන්නේ ගනුදෙනු සංඛ්‍යාව. ඒ ගනුදෙනු සංඛ්‍යාව ඇතුලේ ෂෙයාර්ස් කොච්චර ප්‍රමාණයක් විකුණනවාද කියන එක තමයි මේ volume කියන එකෙන් අපිට පැහැදිලිව දක්වලා තියෙන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට මේ 2013 කියන්නේ පුජ්‍යලයෝ කියලා ගත්තොත් ඒ පුජ්‍යලයෝ volume වලින් මිලියන 15ක් විතර ෂෙයාර්ස් buy and sell කරලා තියෙනවා කියන එක තමයි මෙතනදී අපිට පෙන්වන්නේ. ඒ වගේම top contributors to turnover. මේ turnover එකට වැඩිපුරම දායක වෙච්ච top මම කියන්නේ මෙතන තියෙන්නේ පහයි. ඉතින් පස් දෙනා තමයි නැත්නම් shares පහ තමයි නැත්නම් company පහක් තමයි මෙතන දාලා තියෙන්නේ. මේ turnover එක වැඩිපුර turnover එක මෙතන මිලියන අපි ඉස්සෙල්ලා කතා කරා මිලියන මෙතන තිබුණා මිලියන 3.8ක් විතර. සමහර වෙන බිලියන 3.8ක් විතර. ඉතින් මේ turnover එක මෙච්චර වෙන්න කවුද දායක වුනේ කියන එක ගැන තමයි මෙන්න මෙතන මේ top contributors to turnover කියලා අපිට පෙන්නලා තියෙන්නේ. ඒ වගේම top gainers කියලා ආයෙ පෙන්නනවා. අර ටිකම තමයි පෙන්නන්නේ. මෙතන පහක් පෙන්නනවා. ඒ කියන්නේ නැත්නම් 10ක් පෙන්නවා කලින් එකේ. මෙතන පහක් පෙන්නනවා. ඒ වගේම top losersත් මෙතන පහක් අපිට පෙන්නනවා. එයාලගේ percentage එක, change එක සහ price එක. ඉතින් අපි යන්න market කියන page එකත් කතා කරලා ඉවරයි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති මේව ගැන. මොනවා හරි පැහැදිලි දෙයක් තියෙනව නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒක ගැන අනිවාර්යයෙන්ම ඔයාලට reply කරනවා. ඊට පස්සේ මම මේ අවර් සර්විස් කියන එක ගැන කතා කරන්න හැම මුලින්ම වීඩියෝ එකේදී කිව්වා. ඒකදී කතා කරන්නේ ෂෙයාර් එක CDs එකක් ඕපන් කරගන්න විදිහ කියලා. ඒක මම වෙනම වීඩියෝ එකකින් වාඩි එක මන්ඩි ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මේ announcement කියන option එක. මොකද්ද මේ announcement එක? මම කතා කරා මුලින්ම වීඩියෝ එක පටන් ගද්දි මේකේ තියෙන වැදගත්ම දේ තමයි අපිට notification ලැබෙනවා. මොනව ගැනද notification ලැබෙන්නේ? අපිට ලැබෙනවා corporate disclose ගැන, financial report ගැන, ඒ වගේම CSE circulation ගැන. ඉතින් තව ඒවා තියෙනවා SEC ගැන. ඒ වගේම තව පොඩි පොඩි ඔප්ෂන් ටිකක් තියෙනවා. අපිට වඩාත්ම වැදගත් වෙන්නේ මෙන්න මේ ෆයිනෑන්ෂියල් රිපෝර්ට්, CSE සර්කියුලේෂන්, ඒ වගේම කෝපරේට් ඩිස්ක්ලෝස් කියන ඒවා. කෝපරේට් ඩිස්ක්ලෝස් එකේ තමයි අපිට ඩිරෙක්ටර් බෝඩ් එක වෙනස් වෙලා තියෙනවද කියන එක බලාගන්න වෙන්නේ. ඒ වගේම රයිට් ඉෂු එකක් වෙලා තියෙනවද, එහෙම නැත්නම් මේක ඩීලිස්ට් කරලද, නැත්නම් එහෙම නැත්නම් අපිට කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවද කියන එක බලාගන්න වෙන්නේ මෙන්න මේවා. ඉතින් අපිට මේවා කලින් බලාගන්න පුළුවන් වුණේ අපි ඇත්තටම යන්න ඕන CSE වෙබ්සයිට් එකට ගිහලා තමයි මේවා බලාගන්න පුළුවන් වුණේ. නමුත් ඔයාලට මෙතන notification එකක් ලැබෙනවා. ඒ notification එක බැලුවට පස්සේ ඔයාලට මෙන්න මේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආව පස්සේ ඔයාලට මේ view කියන option එකෙන් මේක බලාගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක download කරගැනීමේ නැත්නම් PDF එකක් විදිහට download කරගැනීමේ හැකියාව
මේ ඇප් එක මගින් අපට ලබා දීලා දෙන දේ ඒක ඉතාම වැදගත් සහ ඉතාම පහසුයි අපිට මේ ඇප් එක පාවිච්චි කරන එක. ඉතින් ඒ වගේම ෆයිනෑන්ෂල් රිපෝට් අර වගේමයි තමයි වට ෆයිනෑන්ෂල් රිපෝට් එකක් අප්ඩේට් කරලා තියෙනවා දැන් ලංකා IOC එකේ ෆයිනෑන්ෂල් රිපෝට් එකක් අප්ඩේට් කරලා තියෙනවා. වට මේ view කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ PDF එකක් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඒකත් ඉතාම පහසුයි. ඒ වගේම CEC සර්කියුලේෂන් තියෙනවා. මාකට් එක ක්ලෝස් කරන්නේ අපි දන්නවා 100%කට වඩා මාකට් එක ඩවුන් වුණොත් එතන ඉඳන් පැය භාගයක් විතර මාකට් එක කටයුතු නවත්තලා තියෙනවා. ඊට පස්සේ ආයි පැය භාගයක් ඊට පස්සේ තමයි ආයි මාකට් එක ඕපන් වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් මේකේ අපිට CEC සර්කියුලේෂන් වල දක්වලා තියෙනවා. ඉතින් වැදගත්ම තුන තමයි ඔතෙන් දි කතා කරේ. තව දේවල් මෙතන තියෙනවා. ඉතින් ඒ විතරම අපිට වැදගත් නැහැ මේක කොවිඩ් වල ඉම්පැක්ට් එක ඒ වගේ දේවල් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ දෙක ඉතාම වැදගත් අනිවාර්යෙන් මේවා කියවන්න කෝපරේට් ඩිස්ක්ලෝසර්ස් කියවන්න. මේ වගේන් තමයි ෂෙයාර්ස් වල මිල ඉහළ සහ පහළ යන්න තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනකොට මිල ඉහළ යන්න බලපාන වේග සමහර වෙලාවට පහළ යනවා. ෆයිනන්ෂල් රිපෝට් අප්ඩේට් කරාට පස්සේ ෆයිනන්ෂල් රිපෝට් හොඳයි නම් මාකට් එකේ ෂෙයාර්ස් වල මෙලි ඉහළ යනවා. හොඳ නැත්නම් පහළ යනවා. ඒ වගේ දේවල් ඒවා අනිවාර්යෙන්ම ෆයිනන්ෂල් රිපෝට් කියවන්න ඔයාලට මේ ඇප් එක ගොඩක් වැදගත්. ඒ වගේම ඔන්න ඕක තමයි අනවුස්මන්ට් වල තියෙන්නේ. ඇත්තටම අපි ඒකත් කතා කරලා ඉවරයි. ඊට පස්සේ මේ නොටිෆිකේෂන් එක. ඉතින් ඔයාලට ඒ විදිහේ නොටිෆිකේෂන් ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම ෆෝන් එකෙන් මෙන්න මේ නොටිෆිකේෂන් එකේ නොටිෆිකේෂන් ඔන් කරලා තියන්න ඕන. හයි ප්‍රයොරිටි එකක් දීලා තියන්න ඕන. එතකොට ඔයාගේ ෆෝන් එකට අර WhatsApp වල Facebook වල වගේම ලස්සනට ඔයාගේ notification එක බලා ගන්න පුළුවන්. දාපු ගමන්ම ඔයාට ඒක දේවල් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් ඔන්න මම මේ පහළ තීරුවම කතා කරලා ඉවරයි. මම මේක ගැන කතා කරේ නැහැ. මම දැන් ආයි home එකට යනවා. home එකට ගිහිල්ලා ඔයත් එක්ක කතා කරනවා මෙන්න මෙතන තියෙන්නේ මොනවද කියන එක ගැන. ඉතින් ආයෙම home කියන එක අපිට දීලා තියෙනවා. market එකේ summary එකක් දීලා තියෙනවා. ඉතින් අපි ඒක කතා කරා. stock activities කියන එක දීලා තියෙනවා. ඉතින් අර top gainers, most active ඒක තමයි මෙතන ආයි දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඔක්කොම බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ අපිට දුන්නේ ෂෙයාර්ස් කිහිපයක් විතරයිනේ. මෙතනදී අපිට ඔක්කොම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රයිස් කොහොමද වෙනස් වෙන්නේ කියලා මෙන්න මෙතන තියෙන මේ ස්ටොක් ඇක්ටිවිටි කියන එකේ. ඉතින් ඇත්තට මම ඉන්නේ මේ ලැප් එකෙන් තමයි මේ ඇප් එක දාගත්තේ. මොකද වීඩියෝ එක කරන්න ලේසි නිසා ඔයාලට ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් කාට හරි ඕන නම් ෆෝන් මේ ලැප් එකෙන් උත් මේක කොහොමද දාගන්නේ කියන ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒක නම් ඉතින් ID වීඩියෝ එකක් තමයි ඒකට කරන්න යන්නේ. හරි. ඉතින් මේ ස්ටොක් ඇක්ටිවිටි විදියට ඔයාලට මෙතන ඕල් දාගෙන මේකේ බලන්න පුළුවන්. තියෙන ඔක්කොම ෂෙයාර්ස් නැත්නම් 150ක් නැත්නම් ඔවම 25ක් 50ක් වගේ දාගෙන නැත්නම් ඔයාලට මෙතන සර්ච් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි සම්පත් බැංක් ෂෙයා මේක සර්ච් කරොත් SAMP කියලා ඔයාලට බලා ගන්න පුළුවන් සම්පත් බැංකේ ෂෙයාර්ස් එක කීයද යන ප්‍රයිස් එක කොච්චර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවද ඊයේ දවසට සාපේක්ෂව චේන්ජ් එක කොච්චරද කියලා අපිට බලා ගන්න පුළුවන් ස්ටොක් ඇක්ටිවිටීස් වල. ඉතින් මම මේ මාකට් සමරි කියන එකත් ක්ලික් කරලා ඔයාලට පෙන්නන්නම්. මාකට් සමරි එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රයිස් ඉන්ඩිකේටර්ස් ඒ වගේම ඉක්විටි එක මාකට් එකේ කොච්චර ඉක්විටි එකක් තියෙනවද ටර්න් ඕවර් එක කොච්චරක්ද ට්‍රේඩ් සංඛ්‍යාව කොච්චරක්ද ඉතින් අද ඒවත් දීලා තියෙනවා. කම්පැනිස් කොච්චර තියෙනවද ට්‍රේඩ් කම්පැනි 255ක් තියෙනවා කියනවා ලිස්ටඩ් කම්පැනි 285ක් තියෙනවා කියනවා. ඉතින් ඒ වගේම ප්‍රයිස් වෙනි රේෂියෝ එක සම يعني දාලා විදියට ගත්තොත් 9.4ක් තියෙනවා කියනවා. ඒ වගේ පොඩි ඩීටේල් ටික මාකට් සමරි එකක් විදියට අපිට දීලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟට බලමු මේ chart කියන එකෙන්. මේකත් අපිට ගොඩක් වැදගත් වෙන feature එකක්. ඉතින් chart කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් SPI එක කොහොමද මේ හැසිරීලා තියෙන්නේ. ඉතින් මේ දවසක් තුල මෙතනින් අපිට weekly ගන්න පුළුවන්. කියන්නේ සතියේකට කොහොමද හැසිරීලා තියෙන්නේ. ඒ වගේම මාසෙකට කොහොමද හැසිරීලා තියෙන්නේ. ඒ වගේම මාස 6කට කොහොමද හැසිරීලා තියෙන්නේ. ඒ වගේම අවුරුද්දකට කොහොමද මාකට් එක හැසිරීලා තියෙන්නේ කියන එක ප්‍රස්තාරිකව අපිට අයිඩියා එකක් එකපාර ගන්න මේක ඊටම වැදගත්. ඒ වගේම S&P 20 SL20 කියන මිල දර්ශකයත් කොහොමද හැසිරීලා තියෙන්නේ කියන එක මෙන්න මේ ඔප්ෂන් දාලා අවුරුද්දකට මාස 6කට දවසකට වට බලා ගැනීමේ හැකියාවක් මේකේ තියෙනවා. ඒ වගේම සිම්පල් මූවිං ඇවරේජ් කියලා තව ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් මේකෙදිත් ඔයාලට කියනවා කොහොමද මාකට් එක හැසිරීලා තියෙන්නේ කියන එක ගැන. මේක ඇත්තටම මේ ඇනලිසිස් එකක් සිම්පල් මූවිං ඇවරේජ් කියන එක ගැන. මේක ගැන තේරෙන්නේ නැත්නම් මම ඉස්සරහට කතා කරන්න මම මේ වීඩියෝ එක දිග වැඩි කරන නිසා මේක ගැන වැඩි කතා කරන්නේ නැහැ. හරි. ඉතින් ඒකත් මන්ත්ලි quarterly yearly ඔයාලට බලා ගන්න පුළුවන් හැසිරෙච්ච විදිය. ඉතින් මාකට් එකේ all share price index එකත් එක්ක මේක හැසිරෙච්ච විදිය
තීරණය කරලා ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියන එකත් අපිට තීරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් S&P SL20 කියන එකටත් ඒ විදිහටම simple moving average එක දීලා තියෙනවා. ඉතින් ඔක තමයි chart වල තියෙන්නේ. එතනින් එහාට දෙයක් මේක නැහැ. ඉතින් අපි ඊළඟට බලමු මොන feature එකද තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා statistics කියලා. අපි බලමු මේකෙන් මොනවද දීලා තියෙන්නේ කියලා. අන්න ඔයාලට වැදගත්ම දෙයක් මෙතනක් තියෙනවා. ඔයාලට මෙතනින් පුළුවන් company දෙකක් සංසන්දනාත්මකව බලලා මොන කම්පැනි එක හොඳද කියලා වට තීරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතනින් ගන්නවා banks කියන category එක. ඉතින් ඔයාලට මෙතන තවත් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් market එකේ තියෙන categories. නැත්තම් industries මොනවද කියලා බලා ගන්න පුළුවන්. energy, material, capital goods මේ විදිහට ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඒ ටිකත් බලාගෙන ඒවට අයත් වෙන companies වෙන වෙනම ඔයාලට සංසන්දනාත්මකව බලන්න පුළුවන් හැකියාවක් මෙතන තියෙනවා. ඉතින් මම banks තෝරගත්තා. banks තෝරගත්තට පස්සේ banks යටතේ තියෙන ඒවා විතරයි අපිට මෙන්න මෙතන list එකේ පෙන්වන්නේ. ඉතින් අපිට list එක වෙනම simply ගන්න පුළුවන්. ඉතාම පහසුයි ඒක. ඉතින් උදාහරණයක් විදිහට බලමු සම්පත් bank එකයි commercial bank එකයි අතර කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට සම්පත් bank and commercial bank දෙක මෙතෙන්ට දාගන්න පුළුවන්. ඔයා කැමති bank දෙකක් ඔයා ගන්න ඉන්න bank දෙක අරගෙන සම්පත් bank එකේ PE ratio එක price to book value කියන එක, ඒ වගේම dividend yield එක ඔයාට මෙතනින් බලලා තීරණය කරන්න පුළුවන්. බැංකු දෙකේ price to earning ratio එක කොහොමද යන්නේ, book value එක price to book value එක කොහොමද යන්නේ, dividend yield එක කොහොමද යන්නේ කියන එක ගැන හරි තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මම මේ PE ratio එක ගැන කලින් videos කරලා තියෙනවා, ඒක බලන්න. එතකොට ඔයාට බලන්න පුළුවන් PE ratio එක වැඩි වෙනකොටද හොඳ, අඩු වෙනකොට ද හොඳ කියලා වාට තීරණය කරන්න පුළුවන්. මේ වීඩියෝ අනිවාර්යෙන් බලලා ඉන්න. එතකොට තමයි වාට දැනුම එන්නේ. නැත්නම් මේව ගැන මේ සංඛ්‍යාත්මක තිබුණ කියලා මේවගෙන් ලොකු දැනුමක් එන්නේ නැහැ. ඉතින් මේවගෙන් ප්‍රයෝජන ගන්න නම් ඔයා මේ දැනුම අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේක ගොඩක් වැදගත් ෆීචර්ස් එකක්. නැත්නම් මේ අපිට දීලා තියෙන පහසුකම මේ කම්පැනි දෙකක් අපි අපිට ගොඩක් වෙලාවට ඔප්ෂන් දෙකක් නේ තියෙන්නේ. ඉතින් මේ ඔප්ෂන් දෙකෙන් සම්පත් බෑන්ක්ද ගන්නවද, කමර්ෂල් බෑන්ක් ගන්නවද. ඒ වගේ එකම සෙක්ට් එකේ තියෙන දේවල් දෙක අපිට දීලා තියෙන හැබැයි එකම සෙක්ට් එක විතරයි. නැත්නම් බැංකුයි හෝටල් එකයි කම්පෙයා කරන්න බෑ. මෙතන දීලා තියෙන්නේ බැංක්ස් නම් බැංක් වල මොන ෂෙයාර්ස් එක තීරණය කරනවද කියලා පොඩි ස්ටැටිස්ටික්ස් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක ඉතාම වැදගත් අපිට. ඉතින් අපි ඊළඟට බලමු මාකට් මූවර්ස් කියලා දීලා තියෙනවා. ඒ මොස්ට් ඇක්ටිව් ටික ඩොක්ටර් අපිට අර මෙතන දීලා තියෙන ටිකම තමයි දෙන්නේ මාකට් එකේ. ඒකෙන් ඉතින් අපි ඒ ගැන කතා කරන්න ඕනේ. කතා කරා. ඊළඟට බෝඩ් ටික දීලා තියෙනවා. මේන් බෝඩ් එකට අයත් වෙන ෂෙයාර්ස් මොනවද, ඒ වගේම අපිට බෝඩ් එක මෙන්න මෙතෙන් මාරු කරන්න පුළුවන්. දිරිසවි බෝඩ් එකට අයත් වෙන්නේ මොනවද, සෙකන්ඩරි බෝඩ් එකට අයත් වෙන්නේ, සෙකන්ඩ් බෝඩ් එකට මොනවද අයත් වෙන්නේ, ඒ වගේම වෝච් ලිස්ට් කියලා ඔයාට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඩී ලිස්ට් කරපු වගේ දේවල්. ඉතින් මේකේ දාලා තියෙනවා. ඉතින් ඔක තමයි බෝඩ් කියන එකෙන් අපිට දීලා තියෙන. අපිට ඉතින් මේ ගොඩක්ම වැදගත් වෙන්නේ මේකේ මේන් බෝඩ් එක. ඒ වගේම මේ සෙකන්ඩරි බෝඩ් එක වගේ තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. අපි ඊළඟට ගිහිල්ලා බලමු බෝඩ් කියන එක කතා කරා. මාකට් ඇනවුස්මන්ට් කිව්වෙත් මෙන්න මෙතන සමා වෙන්න. මාකට් ඇනවුස්මන්ට් කිව්වෙත් මෙන්න මෙතනදී අපි කතා කරපු ඇනවුස්මන්ට් එකම තමයි. ඒකින් අපි ඒකත් කතා කරන්න ඕනේ නැහැ. මාකට් රිවියුස් කියලා තියෙනවා. මාකට් රිවියුස් කියලා කියන්නේ එක එක බ්‍රෝකර් කම්පැනි මගින් එයාලගේ එක ෂෙයාර්ස් ගැන නැත්තම් ෂෙයාර්ස් කිහිපයක් කතා කරලා රිවියුස් දීලා තියෙනවා. එතක අපි කියනවා මාකට් රිසර්ච් කියලා. රිසර්ච් දීලා තියෙනවා. මේ රිසර්ච් වලට view කරන්න පුළුවන්. view කරලා මෙතෙන්ද නම් view කරන්න දෙන්නේ නැහැ. මම මේ ලැප් එකෙන් ඉන්නේ හින්දා ඔයාලට PDF එකක් විදියට එයාලගේ රිසර්ච් report බලන්න පුළුවන් හැකියාවක් ඔයාලට මෙතෙන්දි දීලා තියෙනවා. ඒ වගේම stock broker companies මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේව ගැන මම කලින් වීඩියෝ කරා. මම ඔයාලට list දුන්න. දැන් ඔයාලටම බලා ගන්න පුළුවන් මේ app එක හරහා ගිහිල්ලා මොනවද companies, එයාලගේ address මොනවද, email address මොනවද, website මොනවද, CEO කවුද, මොනවද companies තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ members ලා ඉන්නවා, trading members ලා ඉන්නවා. ඉතින් මම කතා කරා members ලාගේ trading members ලාගේ තියෙන අතර වෙනස. ඉතින් මම මේකෙදි කියන්නම් members ලා කියන්නේ මේ CC එකත් එක පටන් ගත්ත දවස් ඉඳන්ම හිටපු කට්ටිය තමයි මේ members ලා කියන්නේ. trading members ලා කියලා කියන්නේ ඊට පස්සේ එකතු වෙච්ච අය. ඉතින් මේක දෙකොල්ල අතර ලොකු වෙනසක් නැහැ. කියන්නේ අර ආරම්භක කට්ටිය තමයි members ලා කියන්නේ. trading members ලා කියන්නේ ඊට පස්සේ join වුණු අය තමයි trading members ලා කියලා අපිට හඳුන්වන්නේ. ඔක්කොගෙම වෙන්නේ එකම service එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා ඒ අදාළ brokers company සියල්ලම තියෙනවා. ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. එයාලගේ තොරතුරු අනිවාර්යයෙන්ම මෙතනින් ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
කැමති නම් බයි කරන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ. අරගෙන කෝසස් ටික බලන්න ඉතින් කරලා කෝසස් තියෙනවා, පබ්ලිකේෂන් තියෙනවා, ඔන්ලයින් බිස්නස් කියන මේක තව මෙයාලගේ තියෙනවා. මේ ඉතින් ගියත් එහෙනම් අපි බැක් එන්ඩ් ගොන් ගන්න යාලු. ඔව් හරි. අපි ආයි බලමු. learn to invest කියන එක තමයි අපි හිතියේ. ඒකෙන් online material දෙන program තියෙනවා, video resources කියලා තියෙනවා. මම ඒවට යන්නේ නැහැ. මොකද මේ මගේ app එක struck වෙන වෙලාවට ගියාට පස්සේ මේකෙදී ඉතින් CDS කියලා තියෙනවා. අන්තිමටම අපිට CDS එකට ගියාට පස්සේ මොනවද CDS එක එයාලගේ විස්තරයක් තමයි මෙතනදි දෙන්නේ. අපිට ලොග් වෙන්න පුළුවන් අපේ CDS එකට සහ යාළුවගේ සර්විසස් ටිකක් මෙතන වෙන්නනවා. ඉතින් මම හිතනවා ඇප් එකේ තියෙන 80% විතර මම කතා කරලා තියෙනේ ඔයාලත් එක්ක. මට කතා කරන්න බැරි වුණේ මෙන්න මෙතන තියෙන our service වල තියෙන open a CDS account කෙනෙක් විතරයි. ඉතින් දැනටමත් ඒක කරපු අය ඉන්නවා නම් කොහොමද ඒක තියෙන ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් comment එකක් දාන්න. ඔයාලා CC එකට ලොග් වෙලා මේකේ පාවිච්චි කරනවා නම් ඒත් comment එකක් දාන්න. තව ඇප් එකේ මොනව හරි නොතේරුණු දෙයක් තියෙනවා නම් අහන්න, ඉතින් කමෙන්ට් එකක් දාලා අහන්න. ඉතින් මම හිතනවා මම ඔක්කොම වගේ කරා මේකේ තියෙන වැදගත් දේවල්. ඉතින් ඇත්තටම අර මේකේ වැදගත්ම දේක තමයි CDS එක ඕපන් කරගන්න පුළුවන් එකයි, අනිත් එක මේ notification එන එකයි තමයි ගොඩක්ම වැදගත්. ඒ වගේම අපි මෙතන කතා කරා අර compare කරලා බලන්න පුළුවන් අපිට statistics වල sector wise විදියට ගිහිල්ලා අපිට එතන ගන්න පුළුවන්. ඒ වගේම මේ මෙතන ගොඩක් වැදගත් අපිට ඒ දැන් අපි ඉන්ෂුරන්ස් නම් ඉන්ෂුරන්ස් කම්පැනි කීයක් තියෙනවද කියලා අපිට මේ එක ක්ලික් එකකින් බලා ගන්න පුළුවන්. ඔයා ඩේටාබේස් එකක් වෙනම එකතු කරන්න ඕන නම් Excel වගේ ඔයාලා මේ ටික වෙනම ටයිප් කරගන්න පුළුවන්. මොකද මෙතන ඒ අදාළ ඔක්කොම කම්පැනිස් ටික දෙන නිසා. ඉතින් ඇත්තටම හොඳයි වැඩේ. මේක තව ඉම්ප්‍රූව්මන්ට් වෙයි කියලා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟට මේකේ ඔන්ලයින් එක හදන හැටි මම කියලා දෙන්නම්. ඇත්තටම කොහොමද හදන්නේ කියලා. ඒ වගේම ඊළඟට වෙබ්සයිට් එක ගැනත් කතා කරන්න තියෙනවා දේවල් ටිකක්. ඒකෙත් ඉතින් මේ ටිකම තමයි තියෙන්නේ. ඔයාලට එක ෆැමිලිය කරන්න නම් මේ වගේ වීඩියෝ එකකින්. එහෙනම් අපි ඉක්මනටම තව වීඩියෝ එකකින් හම්බුමු. මේ වීඩියෝ එක ගොඩාක් දිග වැඩි වුණා. කමෙන්ට් නැතිනම් බලන්න එකම වීඩියෝ එකකින් ඔක්කොම බලාගන්න පුළුවන් එක ගොඩක් හොඳ හින්දා. එහෙනම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න මතක් කරන්න එපා. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.